දැන් ඔහු ප්‍රතික්ෂේප කරනවලු ඔහු ගෙනාපු බෙහෙත් බොන්න බෑ ඔහුට ඕනේ ඔහුගේම පුද්ගලික බෙහෙත් සිංගප්පූරුවෙන් ගෙන්නගත්ත බෙහෙත් ටික බොන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා දැන් බන්ධනාගාරගත වෙලා රෝහලේ ඉන්න අමාරුයි. පුද්ගලික රෝහලක නවතන් දෙන්න කියලා ඉල්ලා සිටිනවලු. මම හිතනවා ඒ ඉල්ලීම ඉටු කිරීම නම් සියලුම අපේ රෝහලේ ඉන්න කාර්යභාරයක් ඉටු කරන නිලධාරිනියව වහමත් අඩංගුවට ගත යුතුයි. ඇයි මේ සැබෑ රෝගී තත්ත්වයන් වෙන පෙරල අහිංසක හිරකරුවන් හිර කුටීර තුළ මැරෙන තත්ත්වයක් තියෙද්දී, ඒ කියන්නේ ඉඩ පහසුකම් නැහැ කියලා රෝහලට වද්ද ගන්න නැති එම තියෙද්දී මේ වගේ අයව අඩුතරමින් සාමාන්‍ය ප්‍රසීඩියක තමයි හිර කුටීරයට ගිහිල්ලා එතනින් අසනීපයි කියලා දානවා රෝහලට. මේක කෙලින්මනේ රෝහලට දාලා තියෙන්නේ. එතකොට මේ වගේ බෙහෙත් හොරකම් කිරීමේ මාෆියාවේ විතරක් නෙමෙයි දැන් වෛද්‍යවරු මේ ඉන්නේ. විශේෂයෙන් ප්‍රභූවරුන්ට සලකන මේ ක්‍රමවේදය තුළ ඉස්ලාම වෛද්‍යවරුන්ටත් එරෙහිව මේ ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා මං හිතනවා.